දවසේ ඔබට පේනවා ඇති මෙතන ආරක්ෂිත ගෘහතුල් තමයි මේ වගා කරලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මේ වගේ එකක් වගා ගන්නකොට නිර්පාංශු වගාවක් යටතේ තමයි මේ වගා කරන්නේ. ඉතින් නිර්පාංශු වගාවකදී අපි ඒ සඳහා යොදා ගන්නා පෝෂණයත් කේක ආකාරයේ තාක්ෂණය වෙනස් කරගන්නවා. ඉතින් අද දවසේ මේ කතා කරන්නේ අපේ තාක්ෂණය වෙනස් කරගෙන අපේම කෘෂි විද්‍යාඥයෝ විසින් නිර්මාණය කරන ලැබුවා වූ පෝෂණ මාධ්‍ය පිළිබඳ. ඒ වගේම එයින් ජය ලැබූ අපේම ගොවි මහතුරු පිළිබඳ. ඉතින් කොඩිකාර මහත්මයා අපේ කෘෂි විද්‍යාඥයෙක් ඉතින් ආචාර්යතුමනි කියන්නකො මොකද්ද මේ ක්‍රියාවලිය? ඔව් ඇත්තෙන්ම ආරක්ෂිත ගෘහතුල භෝග වගාව සැලකීමේදී උඩරට අතරමැදි කලාපය තුළ ඒ සඳහා ස්වභාවිකවම විශේෂිත වූ කාරණා කිපයක් තියෙනවා. ඒ හින්දම තමයි ඇත්තෙන්ම උඩරට අතරමැදි කලාපය තුළ ආරක්ෂිත ගෘහතුල භෝග වගාව ඉතාමත් හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්නේ. මේකෙදි මට විශේෂයෙන් කියන්න ඕනේ ආරක්ෂිත ගෘහතුලදී අපි වගා කිරීමත් එක්ක අපි අනිවාර්යයෙන්ම නිර්පාංශු එහෙමත් නැත්නම් පස් අඩංගු නොවන වෙනත් වගා මාධ්‍යයන්ට අපිට යන්න වෙනවා. ඒකෙදි විශේෂයෙන් අපි මේ තැන්වලදී භාවිතා කරලා තියෙන්නේ කොහුබත් මූලික විච්ච වගා මාධ්‍ය. ඒතර කොහුබත් මූලික වගා මාධ්‍යයකදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි ශාක පෝෂණය. මොකද අපි දන්නවා කොහුබත් වලට හැකියාවක් නැහැ පසට වගේ ශාකයක් පෝෂණය කරන්න. එහෙමනම් අපිට සිද්ධ වෙනවා ශාකයට අවශ්‍ය වෙන්නා වූ හඳුනාගත් අත්‍යවශ්‍ය පෝෂක 17 ක වගේ ප්‍රමාණයක් අපිට මාධ්‍ය හරහා සපයන. ඒකෙදි අපි විශේෂයෙන්ම මේ දක්වා අපි සංශ්ලේෂිත පොහොර මිශ්‍රණ අපි පාවිච්චි කරනවා. එතකොට අපිට අවශ්‍ය වුණා ඇත්තෙම මේකට විකල්පයක් විදිහට අපි දේශීය සංකලනය කරගත්ත නව මිශ්‍රණයකට යන්න. අපි ඒකෙදි විවිධ පෝෂක පදාර්ථ අඩංගු විවිධ පෝෂක වර්ග විවිධ අනුපාතයන්ගෙන් මිශ්‍ර කරමින් ඒ සඳහා සුදුසුම තත්ත්වය මොකක්ද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණ කරා වසර 8ක විතර කාලයක්. ඒකේ අවසාන අදියරයට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් අපි ගොවි මහතුරුත් එක්ක විශාල ප්‍රමාණයේ වගාවන් කීපයක් පවත්වාගෙන යනවා. ඇල්බර්ට් පොහොර මිශ්‍රණය වෙනුවට අපේ මේ නව පොහොර මිශ්‍රණය ගොවි මහතුරුන්ට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. මටත් දැන් බලන්න යනකොට දැනෙච්ච දෙයක් තමයි ඇත්තටම ඇල්බර්ට් මිශ්‍රණයට වඩා හොඳට මේක මේ පෝෂණය වෙලා මේකේ අස්වැන්න ලබා දෙනවා කියන්නේ. ඔව් පැහැදිලිවම ඇත්තෙම ගෞඩාක් ගොවි මහතුරුන්ගේ ප්‍රතිචාරය අපිට ලැබෙමින් පවතිනවා. මේකෙදි අපි විශේෂයෙන් කියන්න ඕනේ දැන් අපි ඇල්බර්ට් පොහොර මිශ්‍රණයත් එක්ක හුඟක් කාලවට ඊට අමතරව වර්ධක අවධියත් එක්ක අපිට අවශ්‍ය වෙනවා කැල්සියම් මැග්නීසියම් සහ සල්ෆර් ඒ වගේම මැග්නීසියම් අඩංගු පොහොර වර්ග අමතරව ශාකයට දෙන්න. නමුත් අපිට හැකියාව ලැබිලා තියෙන අපේ පොහොර මිශ්‍රණය තුළ ඒ සියල්ල සමතුලිත කරලා එක පොහොරයකින් පමණක් සම්පූර්ණම භෝගයේ අවශ්‍යතාවය පූර්ණ කාලීනව සපයන. ඒ කියන්නේ මේකේ වර්ධක වර්ධනයට අමතරව අවසානයේ අපිට බලාපොරොත්තු වෙන්නේ මේකේ අස්වැන්නනේ. ඉතින් උපරිම අස්වැන්නකට යන්න පුළුවන්. ඔව්. පැහැදිලිවම අපි කරපු පරීක්ෂණ ආයතනය තුළ අපි සංසන්දනාත්මක අධ්‍යයනයන් සිදු කරලා තියෙනවා. ඒවද අපිට පැහැදිලිවම තහවුරු වෙලා තියෙනවා. ඇල්බර්ට් වලට සමාන හෝ ඊටත් වඩා වැඩියෙන් අපිට මේ අස්වැන්න ලබා ගැනීමේ හැකියාව ඒ හා සමාන පොහොර ප්‍රමාණයකින් සිදු කරගන්න පුළුවන් කියන්නේ. ඔව්. දැන් මේකේ දැන් අපි ඇල්බර්ට් වගේ මිශ්‍රණයකට යනවා නම් ඒකේ මම හිතන වෙළඳපොළ වටිනාකම වැඩි. පැහැදිලිව. මෙතෙන්දි? මෙතෙන්දි අපිට පුළුවන් වෙනවා ඒ එක එක අවශ්‍ය වෙන සංඝටක පෝෂ්‍ය සංඝටක ටික වෙන්වෙන් වශයෙන් මිලදීගෙන අපේ මිශ්‍රණය අපිටම සාදා ගන්න. ඒ හින්දා හුඟක් දුරට මිල අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඔව් අවසන් වශයෙන් ඔබතුමා එනම් පවසන්ද අපිට කොහොමද මේකට එකතු වෙන්නේ? මේක ඇත්තටම අපේ ලංකාවේ පොලිටන් එහෙම නැත්නම් මේ වගේ ගෘහ විශාල ප්‍රමාණයක් වර්ගඩි ප්‍රමාණය ගත්තාම ලක්ෂ ගණක වර්ගඩි ප්‍රමාණයක් තියෙනවා. ඒතොර අපේ ඉන්න ගොවි ජනතාවට මොකද්ද කියන්නේ? ඔව් ඇත්තෙන්ම මම හිතන මෑත කාලිනු අපිට ලැබුණු දත්තත් එක්ක බැලුවොත් හෙක්ටයර් 55කට අධික ප්‍රමාණයක් ලංකාවේ ආරක්ෂිත ගෘහ බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකෙදි මට දෙන්න තියෙන පණිවිඩේ තමයි දැන් ඇත්තෙන්ම අපි පරීක්ෂණංශයේ විදිහට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ තත්ත්වයට එන්න. ඒ වගේම මේ මේකෙදි ශේෂ්ඨ මට්ටමට යන්න අපිට ව්‍යාප්ති අංශයෙන්ුත් විශාල සහයෝගයක් ලැබුණා. ගොවි මහතුරුත් එක්ක මේ සම්බන්ධීකරණය පවත්වාගෙන යන්න අපිට හැකියාව තියෙනවා. සාපේක්ෂව අඩු මුදලකට වඩා ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදනයක් ගොවින්ට ලබලා දෙන්න. දැන් මේ තියෙන්නේ ආරක්ෂිත ගෘහ. අපි දමුක එතනින් එළියට ගිහින් අපේ සාමාන්‍ය වගාවන් තියෙනවා, මහා පරිමාණයේ වගාවන් තියෙනවා. ඒකට මේක යොදා ගන්න පුළුවන්.
ඔව් පැහැදිලිවම පුළුවන්. කියන්නේ අපි ඇල්බර්ට් පාවිච්චි කරපු ඕනෑම දෙයකට මේක විකල්පයක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඇතම වසර 8ක විතර පරීක්ෂණ උත්සාහයක අවසන් ප්‍රතිඵලයට අපි ඇවිල්ලා ඉන්නේ. මේකෙදි ඇත්තෙන්ම මේ දේ අපිට ව්‍යාප්ත කරගන්න අපේ ව්‍යාප්ති අංශයත් ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරපු ගොවි මහත්තුරුත් විශාල ගණනාවක් ඉන්නවා. එතකොට මේකේ නියම ප්‍රතිචාරය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඇත්තෙම ව්‍යාප්ති අංශයෙන් සහ ගොවි මහත්තුරුන්ගෙන්. ඒ හින්දා අපි මේ දෙකලගම අහලා බලමු මේ අලුත් පොහොර මිශ්‍රණයත් එක්ක එයාලගේ අත්දැකීම් කොහොමද කියලා. ජයශාන් හරිතාගාර තමයි මගේ ව්‍යාපාර නාමය. දැනට මම වර්ග අඩි 20000ක වගේ ප්‍රමාණයක හරිතාගාර වගා කරනවා. මේ මුල කිසිම දෙයක් නැතුව හිටපු මම හරිතාගාර තුලින් තමයි යම් කිසි තත්යකට ඇවිල්ලා ඉන්නේ. දැනට හරිතාගාරවල අපිට ගොඩාක් ප්‍රශ්න තිබුණා. ඒ අතරේ තමයි විවිධ පොහොර අපි පාවිච්චි කරාට මේ පොහොර වර්ගය අපිට අත්දා බැලීමක් වශයෙන් කරා අපි කාබල කුෂිකාරම් පරිශ්‍රණ නිලධාරී කොටි දාසර එක්ක. ඒක පොහොරත් එක්ක අපිට දැනුණ දේ තමයි අනිත් පොහොර අපි ගොඩාක් පාවිච්චි කරලා තියෙන දැන්ට අවුරුදු 10කට කලින් ඉඳලා. ඉතින් මේ පොහොර වර්ගයත් එක්ක අපිට දැනට වගාවේ කිසිම රෝග ලක්ෂණයක් ඒ වගේම කිසිම ඌනතා ලක්ෂණයක් අපිට පෙන්නුම් කරලා තිබුණේ නැහැ මේ පොහොරත් එක්ක. දැනට වගාව හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම අපිට වියදම ගොඩාක් අඩුයි මේ පොහොර ප්‍රමාණයත් එක්ක යනකොට. අත්දැක බැලීම් කරත් අපිට වියදම ගොඩාක් අඩුයි. ඒ වගේම ඒ වටේන රෝග ලක්ෂණ රෝග අඩුයි. පළදාව ඉතාමත් හොඳ ප්‍රමාණයක් හොඳට ගන්න පුළුවන් අනිත් පොහොර වලට වැඩිය. දැනට මම කිව්කම් වගාවකුත් මේ විදිහට මේ සමගම කරලා මේ පවත්වාගෙන ගිහිලා තියෙනවා. එම් වගාවත් දැනට අවසාන අදියරේ තියෙන්නේ. එම වගාවෙන් වුණත් අපි වෙනදා පාවිච්චි කරන පොහොර වලට වැඩිය ලොකු පළදාවක් අපි අරන් තිනවා. දැනට කිලෝ 3කට වැඩිය එක වැලකින් මම පළදාව ලබාගෙන තිනවා. තවත් කිලෝ 1.5කට 2කට වැඩිය ප්‍රමාණයක් පළදාව ලබා ගන්න පුළුවන් එම් පොහොර භාවිතයත් එක්කම. මේ අපි දැනට මේ යහ මේ මගේ ඒ වගාව තියෙන ඒ වගාවට ගිහිල්ලම බලන්න. මේ තියෙන්නේ අපි නවතම මේ ඇල්බර්ට් පොහොර මිශ්‍රණය වෙනුවට අලුතෙන් කෘෂිකර්ම පරීක්ෂණ ආයතනය හඳුන්වා දුන්නු පොහොර මිශ්‍රණය යොදා වගා කරපු අපේ පොලිටනල් එකක්. මේක පටන් ගන්න මුල් අවධියේ සිටම පොහොර මිශ්‍රණය යෙදුවා. එතකොට ඒ පොහොර මිශ්‍රණය යෙදීම මගින් මේකේ හොඳ වර්ධනයක් තියෙනවා. ඒ වගේම කහවීම් දක්නට ලැබුණේ නැහැ. ඊට අමතරව අපිට මේ සඳහා වෙනත් මේ ආදේශක පොහොර මුකුත් දාන්න ඕනේ නැහැ. ඒ මිශ්‍රණයම අපිට සම්පූර්ණ හොඳ අස්වැන්නක් ගන්න තිබ්බා. දැනට මේ එක වැලකින් අපි කිලෝ 3ක පමණ අස්වැන්නක් ලැබලා තියෙනවා. තව ඉදිරියටත් අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පොහොර මිශ්‍රණය ඇත්තෙන්ම ඉතාමත් සාර්ථකයි. අපි ගොවි ශේෂ්ත්‍රවල දැන් අත්හදා බැලීම තියෙනවා. මීට අමතරව අපි තක්කාලි මාළු මිරිස් සහ බෙල් පෙප වර්ගවලදී මේක අත්හදා බලලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. මේ මිශ්‍රණය භාවිතා කිරීමෙන් ගොඩක් ගොවි මහතුන්ට ලාභදායකයි. ඒ වගේම මීට කලින් තිබ්බ පොහොර මිශ්‍රණත් එක්ක සසඳා බලනකොට මේක ඉතාමත් අඩු මුදලකින් ගොවි මහත්තයාට පිරිවැයක් දරලා සාර්ථක වගාවක් ලබා ගන්න පුළුවන්. දැන් මේ අස්වැන්න නෙරළ ඉවර වෙන අවස්ථාවක මේ තියෙන්නේ සලාද විපිනරලක්. ඒකේ ඊට පස්සේ දැන් ආයේ පල්ලෙහා රිකිලි වලින් ආයේ මේ පොකුරු ඇති වෙලා ආයේ අස්වැන්න ලබා දෙන්න මේ හැදිලා තියෙන සම්පූර්ණම හැදීගෙන යනවා. ඉතින් ඇත්තෙම මේ පොහොර මිශ්‍රණය ඉතාමත් සාර්ථක බව තමයි අපේ ශේෂ්ත්‍ර අත්හදා බැලීම් වලින් අපිට පෙන්නුම් කරන්නේ. ඉතින් මම ආරාධනා කරනවා අනිත් ප්‍රදේශවල ගොවි මහතුන්ටත් මෙම මිශ්‍රණය භාවිතා කරලා තමන්ගේ අස්වැන්න වැඩි කරගන්න. ඒ වගේම නිෂ්පාදන පිරියය ගොඩක් අඩුයි මේ නිසා. ඔව් හොඳ ආයෝජකෙක් ගාවට අපි ඇවිල්ලා ඉන්නේ ලසන්ද මහත්මයා. ඔව් මේ පේනවා ඇති මේක පොලිටැනල් එකක්. එතකොට මේකේ බෙල් පෙපර් හදලා තියෙන්නේ වර්ග අඩි 1250කට
වර්ගඩි 12500ක් වර්ගඩි 12500කට වැඩි භූමි ප්‍රමාණයක හදපු හොඳ පොලිටයින් ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔබතුමා කියන්නකෝ මේ මේක ආරම්භයක් ඇති. ඉතින් ආරම්භයේ ඉඳලා අද වෙනකොට කොහොමද මේ ගමන ආවේ කියන්නේ? ඇත්තටම මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු 8ක් 9ක් විතර කාලයක් වෙනවා. මම කොලඹ වල තමයි වැඩ කරේ කලින්. එතකොට තමයි ආචාර්ය කොඩිකාර සර්ගේ උපදෙස් මත මේ ඉස්සලාම මම මුලින්ම ආරම්භ කරේ වර්ගඩි 1500ක්. ඒ ආපු ගමන තමයි මේ වෙනකොට වර්ගඩි 12500ක් වගේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඔබ තරුණ ව්‍යවසායකයෙක්. එතකොට දැන් මේ අද වෙනකොට කොතනද ඉන්නේ? ඇත්තටම මම හොඳ ගමනක් ආවා. මේ හොඳ ගමනක් ආවා. මම ඇත්තට 5.5 මිලියන් වල ලොකු ආයෝජනයක් කරලා තියෙනවා. මේ වෙනකොට සේවක පිරිසක් වැඩ කරනවා. ඒ වැඩ කරන ගමනේදී ඇත්තටම සතුටුයි දැන් ඉන්න තැනගෙන. ඇත්තටම අර මේ ඇල්බර්ට් සොලියුෂන් එකත් එක්ක බලද්දී මේ පොහොර එක හොඳ මේ පළදාවක් ගන්න පුළුවන් අපට. ඒකයි තක්කාලි වලට හොඳ පළදාවක් තියෙනවා. මේ ඇල්බර්ට් එක යූස් කරද්දී අපට මේ මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම් වගේවා යොදන්න ඕනේ. එතකොට මේ පොහොර එකේ යොදද්දී ඒ පොහොර යොදන්න ඕයි නෑ. එතකොට අපට ඒ වාසියක් තියෙනවා එතන. ඒ හින්දා හොඳ පොහොර එකක් මේක අපට සම්බන්ධ කරගෙන ඉස්සරහට මේක දිගටම කරගෙන යන්න පුළුවන් දැන් තියෙන තත්ත්වෙත් එක්ක. මේ අපි යන ගමනේදී තව තරුණ ව්‍යවසායකයෙක් අපිට හමුණා. සිරල් මහත්මයා. එතුමාගේ මේ වගාව තියෙන්නේ නව තාක්ෂණෙත් එක්ක. එතුමා මේ වගාව දැන් මාස 8ක් විතර පවත්වාගෙන පොඩි ඉතිහාසෙත් එක්ක ඒ කතාව පොඩ්ඩක් කියන්න. ඇත්තටම මම අවුරුදු 7 8ක් විතර ජපානයේ ජීවත් වුණේ. ජපානයේ උසස් අධ්‍යාපනයෙන් පස්සේ ජපානයේ රැකියාවක් කරා. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා මම කල්පනා කරා විකල්පයක් හොයන අතරතුර තමයි මට මේ ආරක්ෂිත ගෘහතල භෝග වගාව කියන සංකල්පය ඔළුවට ආවේ. ඊට පස්සේ මම මේක ගැන හෙව්වා. සෑහෙන්න අන්තර්ජාලය හොයලා කරන ගොවියන් ව්‍යවසායකයන් හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා මම හිතන්නේ ඌව පළාතේ සෑහෙන ප්‍රමාණයක් දෙනා මම හොයාගෙන ගියා. ඒ කියන්නේ මම දන්නේ නැති අලුත්ම විෂයක් හින්දා මේක. ඊට පස්සේ තවදුරටත් දැනුම අවශ්‍ය නිසා මම ගන්නරුව කෘෂිකර්ම තාක්ෂණ සේවා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ සම්බන්ධයෙන් පාඨමාලා 4ක් පමණ කරා. බිඳුනුවවත් පාඨමාලා එකක් කරා. ක්ෂිව කියන්නේ ඇල්බර්ට් කරන කාලෙයි දැන් මම අලුත් පොහොර පාවිච්චි කරන කාලෙයි බැලුවම පලිපොතුනාශක ඇත්තරම අවමෙන් යනවා අර කලින්ට වැඩිය. يعني ඒකත් ඉතුරුවක්. ඒක අපිට නොපෙනෙන ඉතුරු. මම හිතනවා මේ ඒකෙන් හොඳ ඒ කියන්නේ මේ හොඳ ප්‍රතිඵලයක් ඉස්සරහට ලැබෙයි. ඇත්තටම මම තරුණ ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා කෘෂිකර්මය කියන්නේ ඉතාමත්ම හොඳ තෝතැන්නක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ක සම්බන්ධ වුණා නම් ඔබට නියම ප්‍රතිඵල ගන්න පුළුවන් 100%ක්. තෙම මේ වගාව මාළු මිරිස් වගාවක් පස් මිශ්‍රණය සකස් කිරීමේදී අපි පාවිච්චි කරලා තිනවා අලුහුණු පාවිච්චි කරලා තිනවා පස් මාධ්‍යයට කුකුල් පොහොර 40 මිටි 4ක් විතර පාවිච්චි කරලා තිනවා මේකට. පස් මාධ්‍ය සකස් කිරීමේදී ගිරිසීඩියා 20%ක් විතර මාධ්‍යයට දිරාපත් වෙන්න එකතු කරලා තිනවා. ඒ වගාව හොඳටම තියෙනවා. දැන් මම මේ වන විට 3 වතාවක් අස්වැන්න අරගෙන තිනවා. ඒ අස්වැන්න බැලුවොත් එහෙම සසඳලා බැලුවොත් කලින් අපි කරපු ඇල්බර්ට් ගියරය හා සමානවම ඊට වඩා හොඳයි කියන්න පුළුවන්. මොකද මේකේ ප්‍රතිඵල දිහා බැලුවම. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තෙම මේ වගාව මේ මගේ අත්දැකීම් විදිහට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ පොහොර නිදේශත් එක්ක කරගෙන යන්න පුළුවන් වගාවක් කියලා ඊටාම පැහැදිලිව පේනවා.